උණුසුම් පුවත් ලදසරින් කෙනෙන අපගේ YouTube channel එකට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දලබුණු තවත් උණුසුම් පුවතක්. තමන් කුසිතින්නේ මියගිය හෝ තමන් දෙව්ලොව කොස් ජේසුස් වහන්සේ මුණ ගැසිය හැකි බවට විශ්වාස කළ නිකායක අනුගමිකයන්ය කියන පුද්ගලයන් 47 දෙනෙකුගේ සිරුර මෙවර විට ගොඩගෙන ඇති බව කෙනාවේ පොලිසිය පවසන්නේය. ඒ රට වෙරළබඩ නගරයක් වන මලින්දී අසල වනාන්තරයක තිබුණු නොගැඹුර සහන්වලින් මෙම මර සිරුරු සොයාගෙන ඇත. ගුඩ් නිවුස් නමින් හඳුන්වන ජාත්‍යන්තර පල්ලියක නායක පෝල් මාකෙන්සී නැමැති දේවගැතිවරයා මොන්ව මෙම තත්ත්වයට පත් කර තිබුණේ. මෙම මුස මුල්දී පල්ලියේ කුසගින්නෙන් පෙළෙන තවත් සමාජික නිකලොස් දෙනෙකු පොලිසිය විසින් වනාන්තරයෙන් බේරාගෙනවෙන් පසු පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් සිටිහ. පල්ලි නායක පෝල් මාකින්සී අතරංකුඩගෙන ඇත. වනන්තර මුද්‍රතබ අපරාධ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ක්‍රිස්තියානි දිවිනසාගෙනෙන් පල්ලිය ගැන විමර්ශනය කරන පොලිසිය ඔවුන්ගේ සාමාජිකයන් කුසගින්නේ මියගේ බවට විශ්වාස කරන අතර ඉරිදා කෙන්යාවේ මලින් හිදී තවත් මලසිරු 26ක් ගොඩ ගන්න ලදී. මෙම බීසම සොයා ගැනීම මෙවන විට සොයාගත් මුළු සිරුර සංඛ්‍යාව 47 දක්වා ඉහළකී අතර තවත් සිරුරු ඇතැයි විශ්වාස කෙරේ. සමස්තයක් වශයෙන් ශකෝහල වනන්තරයේ පුද්ගලින් 47 මිය ගොස් අපට හමුය. ඇස් පරීක්ෂක චාල්ස් කමව ඉරිදා රොයිටර් පුවත් ඒජන්සියට පැවසිය. මෙවැනි විසම් පුවත් ලද සිරින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල icon එක ක්‍රියාත්මක කරන්න.